समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमुखदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पट्ठान देशकस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पट्ठान देशकस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पट्ठान देशकस्स विचिन्तमति गम्भीर मनन्तनय मण्डितं पट्ठानं सम्मसन्तस्स विमलामितबुद्धिया यस्य देहानिखमिंसु सुभाचम्बन्नरंसियो नीलपीतरन्तसेतामञ्जिन्था च प्रभस्सरा तां लोकनाथं सुगतं धम्मं च जिनसेवितं संघं निरंगनं सिद्धं नमामि शिरसा धरान्ति මිහින්තලය ඓතිහාසික රජමහා විහාරයේ විහාරාධිපති මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ වැඩමවා කොට වදාළ මහා සංඝරත්නයෙන් අවසරයි. හික්මත් සිල්මෑණිවරුනි, සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්තුනි, මේ පින්නතුන් හැම දෙනාම එකතු පාදා වෙලා තම තමන්ගේ ජීවිතවලට වටිනා කියන පින්කම් රාශියක් සිද්ධ කරගෙන සිටින අවස්ථාව. මේ අවස්ථාවේදී මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ මේ පින්කම් මාලාවේ අවසාන පින්කම් වන ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අනන්ත ණය සමන්නාගත පරම ගම්බීර පට්ඨාන ධර්මයේ පිළිබඳව යම් කරුණු කාරණා ටිකක් සිහිපත් කර ගැනීමට. පින්තුනි, බුද්ධ ශාසනයෙහි කරන ලබන පින්කම් අතුරුෙන් විශේෂම පින්කමක් තමයි ධර්ම දානමය පින්කම. ධර්ම දානමය පින්කම වටිනාම පින්කමක්. පින්තුනි, ධර්මයේ සඳහන් වෙනවා සචේ පිහි චක්කවාල ගබ්බේ යාව බ්‍රහ්ම ලෝකා නිරන්තරං කත්වා සම්නිසින්නානං බුද්ධ පච්චේක බුද්ධ හීනාසවානං කදලිගබ්බ සදිසානි චීවරානි දදෙය්‍ය. යම් කිසි කෙනෙක් මේ පොළොව තලයේ පටන් අකනිටා බඹලොව දක්වාම මේ මුළු සක්වලම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගෙන් පුරවලා ඒ සෑම දෙනා වහන්සේලාටම ප්‍රණීත වටිනා චීවර පූජාවක් කරනවා නම් තස්මින් සමාගමේ චතුප්පදිකාය ගාථාය කතා අනුමෝදනාව සෙට්ඨා. ඒ මහා චීවර දානමය පින්කමට වඩා ඒ පිරිස අතරේ යමෙක් සතරපද ගාථාවකින් ධර්ම දානයක් සිද්ධ කරනවා නම් ඒ ධර්ම දානම පින්කම උතුම් වටිනවා. තංහි දානං තස්සා ගාතාය සෝලසින් කලං නාග්ගති. ඒ මහා චීවර දානමය පින්කම අර සතරපද ගාතාවෙන් කෙරෙන ධර්ම දානමය පින්කමෙන් සොලස් කලාවෙන් කලාවක්වත් නොවටි. ඒවං ධම්මස්ස දේශනාපි වාචනම්පි සබ්බනම්පි මහන්තං. මෙන්න මේ විදියට යමෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සජ්ජායනා කරනවා නම්, ඒ ධර්මයේ දේශනා කරනවා නම්, ඒ ධර්මය ඉගැන්වීමෙහි යෙදෙනවා නම්, ඒ ධර්මය පැහැදුනා වූ සිතින් ඇසීමෙහි යෙදෙනවා නම්, මෙන්න මේක මහත්ඵල මහානිසංස පින්කමක්. ඒ විතරක් නෙමෙයි පින්තුනේ, තථා රූපාය ඒව පරිසාය පනීත පිණ්ඩපාතස්ස පත්තේ පූරෙත්වා දින්න දානතෝ පී. ඒ මහා පිරිසට යම් කිසි කෙනෙක් ප්‍රණීත වූ පිණ්ඩපාත දානයක් පාත්‍ර පුරවලා පූජා කරන්නට යෙදෙනවා නම් ඊටත් වඩා අන්තමසෝ චතුප්පදිකාය ගාතාය අනුමෝදනා වසේනාපි භවත්තිතං ධම්ම දානමේව වරං සෙට්ඨං. ඒ පිරිසෙහි අනුමෝදනාවක් කිරීම වශයෙන් හෝ සතරපද ගාතාවකින් සිද්ධ කරන ධර්ම දානමය පින්කමමයි වටින්නේ, අග්‍රස්ථානයට පත්වෙන්නේ. තංහි දානං තස්සා ගාතාය සෝලසින් කලං නාග්ගති. මේ තරම් උත්තරීතර උතුමන් වහන්සේලා උදෙසා කරන ලද මහා ප්‍රණීත පිණ්ඩපාත දානමය පින්කමට වඩා සතරපද ගාථාවකින් කරනු ලබන ධර්ම දානමය පින්කම වටිනවා. ඒකේ ආනිසංසය වැඩි. एवं धम्मस्य देशनापि वाचनंपि श्रवणंपि महंतं මෙන්න මේ විදියට පින්තුනේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සජ්ජායනා කිරීම, දේශනා කිරීම, ඉගැන්වීම, ශ්‍රවණය කිරීම මේ සෑම දෙයකින්ම මහා වටිනා පුණ්‍ය ශක්තියක් තමන්ගේ ජීවිතවලට එකතු වෙනවා. සප්පි තේලාදීනං තත්තේ පූරෙත්වා දින්න බේසජ්ජ දානතෝපි ඒ කියන ලද මහා ප්‍රතිග්‍රාහක උතුමන් වහන්සේලා උදෙසා යම් කිසි කෙනෙක් පාත්‍ර පුරවලා ගිතෙල් මී පැණි ආදී ගිලන්පස ප්‍රත්‍ය වර්ග පූජා කරනවා නම් ඒ මහා ගිලන්පස දානමය පූජාවටත් වඩා අන්තමසෝ චතුප්පදිකාය ගාතාය අනුමෝදනා වසේනාපි පවත්තිතං ධම්ම දානමේව වරං සෙට්ඨං ඒ පිරිස අතරෙහි යටත් පිරිසෙන් සතර පද ගාථාවකින් නමුදු යමෙක් ධර්ම දානයක් සිද්ධ කරනවා නම් ඒ ධර්ම දානමය කුසලයම මහත්ඵලයි මහානිසංසයි. ඒ විතරක් නෙවෙයි පින්තුනේ මහා විහාර සදිසානං විහාරානංච ලෝහ පාසාද සදිසානංච පාසාදානං අනේකානි සත සහස්සානි කාරෙත්වා දින්න සේනාසන දානතෝපි භික්ෂූන් වහන්සේලා 5000ක් පමණ වැඩ සිටින්නට පුළුවන් මහා විහාර වගේ මහා විහාරයන් එවැගේම ලෝහා ප්‍රාසාදය වගේ මහා ප්‍රාසාදයන් ලක්ෂ ගණන් ඉදි කරලා පූජා කරන ලද සේනාසන පූජාවටත් වඩා අන්තමසෝ චතුප්පදිකාය ගාතාය අනුමෝදනා වසේනාපි භවත්තිතං ධම්ම දානමේව වරං සෙට්ඨං එබදු පිරිසක යමෙක් සතර පද ගාථාවකින් හෝ ධර්ම දානයක් සිද්ධ කරනවා නම් ඒ ධර්ම දානමය පින මහත්ඵලයි මහානිසංසයි. එවං ධම්මස්ස දේශනාපි වාචනම්පි සවනම්පි මහන්තං මෙන්න මේ විදියට පින්තුනේ මේ සක්වල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගෙන් පුරවලා උන්වහන්සේලා උදෙසා කරනු ලබන ප්‍රණීත චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පස පූජාවන්ට වඩා යමෙක් සතර පද ගාථාවකින් හෝ ධර්මයක් දේශනා කිරීම වශයෙන් හෝ සජ්ජායනා කරවීම වශයෙන් හෝ ඉගැන්වීම වශයෙන් හෝ මේ කවර ක්‍රමයකින් හරි ධර්ම දානයක් සිද්ධ කරනවා නම් ඒ ධර්ම දානමය කුසලය මහත්ඵලයි මහානිසංසයි. ඒ විතරක් නෙවෙයි පින්තුනේ අනාථ පිණ්ඩික ආදීහි විහාරේ ආරබ්බ කත පරිච්ඡාගතෝපි අනාථ පිණ්ඩික සිටුතුමා කියන්නේ 54 කෝටියක් තරම් මහත් ධනයක් ජේතවනාරාමයේ සඳහා පරිත්‍යාග කරන්නට යෙදුණා. නමුත් ඒ අනන්ත ධන පරිත්‍යාගයටත් වඩා අන්තමසෝ छतुप्पदिकाय गाताय अनुमोदना वसेनापि भवत्तितं धम्म दानमेव वरं सिद्धं සතර පද ගාථාවකින් හෝ යමෙක් ධර්ම දානයක් කරනවා නම් මේ ධර්ම දානමය කුසලය මහත්ඵලයි මහා නිසංසයි. ඒ නිසා පින්තුනේ අපි අපේ ජීවිතයේහි පුළුවන් තරම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට මහන්සි වෙන්නට ඕන. තංහි දානං තස්සා ගාතාය සෝලසින් කලන්නාගති. ඒ සිව්පස ආදී විදියට කරන මහා පූජාවන් යමෙක් සතර පද ගාථාවකින් සිද්ධ කරනු ලබන මේ ධර්ම දානය හා සසදන විට සොළොස් කලාවෙන් කලාවක්වත් වටින්නේ නැහැ. ඒ නිසා පින්තුනි ඒවන් ධම්මස්ස දේශනාපි වාචනම්පි සවනම්පි මහන්තං. මෙන්න මේ විදියට යමෙක් ධර්මය දේශනා කරවීම සජ්ජායනා කරවීම ඉගැන්වීම ආදී කටයුතු විදියට ධර්ම දානමය කුසලයේ සිද්ධ කරනවා නම් මේ ධර්ම දානමය කුසලය මහත්ඵලයි මහා නිසංසයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානයම අග්‍රයි උතුම් වටිනවා. ඒක ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්මයි දේශනා කරන්නට යෙදුනේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානයම උතුම් බව හැම දෙනාම වටහා ගනිත්වා. බුද්ධ ශාසනයෙහි සිද්ධ කරන කුසල් අතුරින් වටිනාම කුසලයන් අතරේ ධර්ම දානමය කුසලයක් තිබෙන බව සෑම දෙනාම සිහියේ තබා ගනිත්වා. මොකද ඒකට හේතුව පින්තුනි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී දේශනා කරන්නට යෙදුනා. යෝවෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තා. ආනන්දය මා විසින් අවුරුදු 45ක් මුළුල්ලේ යම්කිසි ධර්මයක් යම්කිසි විනයක් දේශනා කරන්නට යෙදුනා නම් මාගේ පරිනිර්වාණයෙන් පසුව නුඹලාගේ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත්වෙන්නේ මා විසින් දේශනා කරන ලද ධර්මය විනය කියන මෙන්න මේ කොටස් දෙකයි. යෝ වෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තා. ආනන්දය මා විසින් නුඹලාට යම් ධර්මයක් යම් විනයක් දේශනා කරන ලද්දේ නම් ඒ ධර්ම විනය දෙක තමයි මාගේ පරිනිර්වාණයෙන් පසුව නුඹලාගේ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත්වෙන්නේ. අන්න ඒ නිසා පින්තුනේ යමෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා කරනවා නම් සජ්ජායනා කරනවා නම් උගන්වනවා නම් ධර්මයට ගෞරවයෙන් ඇහුම්කන් දෙනවා නම් ඒ සෑම දෙයකින්ම අපගේ ශාස්තෘන් වහන්සේ බලවත් වෙනවා. අපගේ ශාස්තෘන් වහන්සේ මේ අහසේ පායන සඳුමෙන් බබලන්නට පටන් ගන්නවා. පින්තුනේ ධර්මය බබලවන්නේ නැතුව වෙන කිසිම දෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය බබලවන්නට පුළුවන් කමක් නැහැ. මේ මුළු ලංකා ද්වීපයම අඟලෙන් අඟල බල්බ් ආලෝකයේ පත්තු කරත් ශාසනය අංශු මාත්‍රයක්වත් ආලෝකමත් වෙන්නේ නැහැ. ශාසනය ආලෝකමත් වන ක්‍රමය ඒ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ තථාගත භවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ. මහණෙනි, තථාගතයන් වහන්සේගේ ධර්මය විනය කියන මෙන්න මේ දෙක යමෙක් විවෘත කරනවා නම්, යමෙක් ඉස්මතු කරනවා නම්, යමෙක් ප්‍රසිද්ධ කරනවා නම් අන්න ඒ තුලින් විරෝචති බුද්ධ ශාසනය ආලෝකමත් වෙනවා. ධර්ම විනය දෙක වැළලීලා තියෙද්දී බාහිර මොන ආලෝකයේ දැල්ලුවත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බැබලීමක් වෙන්නේ ඒක බුද්ධ වචනයයි. තථාගත භවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ. බුද්ධ ශාසනය බැබලෙන්නට නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය විනය කියන මෙන්න මේ දෙක ඉස්මතු වෙන්නට ඕන. මෙන්න මේ දෙක බැබලීමටපත් වෙන්නට ඕන. පින්වතුනි, මේ ධර්ම විනය දෙක බැබලෙන්නේ වෙන ක්‍රමයකින් නෙවෙයි. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා යම් භික්ෂූන් වහන්සේ නමක්, යම් භික්ෂුණීන් වහන්සේ නමක්, යම් උපාසක තුමෙක් හෝ උපාසිකාවක් බුදුන් සරණ ගිහිල්ලා ඉන්නවා නම් මෙන්න මේ බුද්ධ ශ්‍රාවකයන් විසින් පරිහරණය කිරීම මගින් තමයි ධර්මය බැබලෙන්නේ. ඒ නිසා පින්තුනි, යමෙක්ගේ හදවත ඇතුලේ තිබේ නම් බුද්ධ ශාසනය බොහෝ කාලයක් බැබලේවා කියලා බුද්ධ ශාසනය බොහෝ කාලයක් ආලෝකමත් වේවා කියන කලන අදහස යම් සිතක තිබේ නම් ඒ සෑම දිනෙකම ධර්මය සජ්ජායනා කරත්වා තමන්ට සම්බන්ධ අන්‍ය වූ හැම දෙනාමත් ධර්මය සජ්ජායනා කිරීමෙහි යොදවත්වා. පින්තුනි, මේ ධර්ම විනය දෙක පිටක වශයෙන් කොටස් තුනයි. ඒ තමයි සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනය දෙක පිටක වශයෙන් කොටස් තුනයි. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේකට තමයි කියන්නේ තේ පිටකං බුද්ධ වචනං. ත්‍රිපිටක බුද්ධ වචනය කියන්නේ මේකටයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය කියන්නේ මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වචනයටමයි. ඒ නිසා ශාසනයේ බැබලීම රඳා පවතින්නේ මේ ත්‍රිපිටක බුද්ධ වචනයේ බැබලීම මතයි. මේ විනය පිටකය පොත් වශයෙන් පොත් 9ක් තියෙනවා. ත්‍රිපිටක පොත් වහන්සේලා 9ක් තියෙනවා විනය පිටකේ. සූත්‍ර පිටකේ ත්‍රිපිටක පොත් වහන්සේලා 35 නමක් වැඩ සිටිනවා. දීඝ නිකායේ පොත් 3යි, මජ්ක්‍ධිම නිකායේ පොත් 3යි, සංයුත්ත නිකායේ පොත් 6යි, අංගුත්තර නිකායේ පොත් 6යි, කුද්දක නිකායට අයිති සූත්‍ර පිටකයේ පොත් 17යි. සූත්‍ර පිටකයට අයිති සියලු පොත් වහන්සේලා 35 නමයි. විනය පිටකේ පොත් 9යි, සූත්‍ර පිටකේ පොත් 35 වහන්සේ නමක් වැඩ සිටිනවා. අභිධර්ම පිටකේ තියෙනවා පොත් වහන්සේලා 13 නමක්. ධම්මසංගණි ආදී විදියට පොත් 13ක් තියෙනවා. මේ විදියට විනය පිටකේ පොත් 9යි, සූත්‍ර පිටකේ පොත් 35යි, අභිධර්ම පිටකේ පොත් 13යි. මේ විදියට ත්‍රිපිටකය පොත් විදියට ගත්තහම සියලුම පොත් තියෙනවා 57ක්. ත්‍රිපිටක පොත් වහන්සේලා සියල්ලම කීයද? 57යි. ත්‍රිපිටක පොත් වහන්සේලා ඔක්කොම 57යි. විනය පිටකේ පොත් 9යි, සූත්‍ර පිටකේ පොත් 35යි, අභිධර්ම පිටකේ පොත් 13යි. පින්වතුනි, මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වචනය බැබලෙන්න තමයි ශාසනය බැබලෙන්නේ. පින්වතුනි, මේ ත්‍රිපිටක බුද්ධ වචනය අතුරු මුලින්ම අතුරුදහන් වෙන පිටකය මොකද්ද? මුලින්ම මේ ත්‍රිපිටකය අතුරින් අතුරුදහන් වෙන පිටකය තමයි අභිධර්ම පිටකය. ත්‍රිපිටක බුද්ධ වචනය අතුරින් මුලින්ම අතුරුදහන් වෙන පිටකය තමයි අභිධර්ම පිටකය. පින්වතුනි, අභිධර්ම පිටකය ප්‍රකරණ වශයෙන් කොටස් 7යි. ධම්මසංගණි, විභංග, ධාතු කතා, පුද්ගල පඤ්ඤත්ති, කතාවත්තු, යමක, පඨාන. මේ විදියට ප්‍රකරණ වශයෙන් කොටස් 7යි. පින්වතුනි, මේ සත ප්‍රකරණය අතුරිනුත් මුලින්ම අතුරුදහන් වෙන ප්‍රකරණය කුමක්ද? පඨාන ප්‍රකරණය. ත්‍රිපිටක පොත් වහන්සේලා 57 අතුරින් මුලින්ම අතුරුදහන් වෙන ත්‍රිපිටක පොත් වහන්සේලා තමයි පඨාන ප්‍රකරණය. තත්ත පඨානං සබ්බ පඨමං අන්තරදායති. ත්‍රිපිටක පොත් වහන්සේලා 57 නම අතුරින් මුලින්ම මේ පඨාන ප්‍රකරණය කියන පොත් වහන්සේ තමයි අතුරුදහන් වෙන්නේ. ඒ නිසා පින්තුනි, මේ පඨාන දේශනාවට විශේෂයෙන් අවධානය දෙන්නට ඕන. එහෙම අවධානය දුන්නොත් අපිට පුළුවන් මේ ධර්මය අතුරුදහන් නොවෙන්න තව බොහෝ කාලයක් පවත්වා ගන්නට. ත්‍රිපිටක පොත් වහන්සේලා අතුරින් මුලින්ම අතුරුදහන් වෙන්නේ පඨාන ප්‍රකරණය. පින්වතුනි, මේ පඨානයේ තියෙන වැදගත්කම මොකද්ද? පින්වතුනි, මේ ත්‍රිපිටක බුද්ධ වචනේ සාරය ගත්තහම හේතුඵල ධර්මයයි. බුද්ධ ශාසනයේ සාරවත් ධර්මය තමයි හේතුඵල ධර්මය. එදා උපතිස්ස පිරිවැජිතුමා අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහිච්ච අවස්ථාවේ අස්සජි මහරහතන් වහන්සේගෙන් ඇහුවනේ, ස්වාමීන් වහන්සේ, බුද්ධ ශාසනයේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම කුමක්ද? මූලික ඉගැන්වීම කුමක්ද? අස්සජි මහරහතන් වහන්සේ ලබා දීපු පිළිතුර තමයි යේ ධම්මා හේතුපබවා เทสังเหตุนตถาเกโตอาเหเทสัญเจโยนิโรโดเอวังวาดีมหาสมนุพิริวจิตุมณียมักเหตุเงินหัตกันวานะเอเชียลเหตุนิโรเดนิรุดเดวินวะเมื่อเมวังเกเหตุพัลธรรมยตามายมาเกศาสตรุนวหันเสเกมูลิกยันวีมะปิงตุนีสิหิปัตกรัตวาทริปิตกบุตตวัชเนอตุเรวัตินามอิยันวีมะตามายเหตุพัลธรรมยเหตุพัลธรรมยพิงตุนีทริปิตกยาตุเรเมเหตุพัลธรรมยปดานาวเสงครมตุนักตะเดชนาครณวะพัลเวนีเอกชัตุราเรสัตยเดชนาวเดวนีเอกพัลิจสมุปปาดเดชนาวตุงเมนีเอกมกัดพัทธานเดชนาบุตรศาสนีเหตุพัลเดชนาวปดานวเสงครมตุนักตะสังกรหการณปุลวะเอกชัตุราเรสัตยเดชนาวเด็กปัจจสมุปปาดเดชนาวทุนปัฏฐานเดชนาวพิงตุนีชัตุราเรสัตยเดชนาวคียันเนสังเขปเหตุปัลเดชนาวเอกยันเนเกติเหตุปัลเดชนาวปัจจสมุปปาดเดชนาวคีลยันเนบุตรศาสนีมัธยมเหตุพัลเดชนาวพิงตุนีตถาคตอันวหันเสเกศาสนีหิภาวตินะเควลปริปูร์ณวุอติดีรกตมวุสารวังสัมปูร์ณเดชนาวตามัยอนันตนายสมันนางเตสมันตปัฏฐานเดชนาวบุตรศาสนีดีรกตมวิสตารตมภาริปูนวุเหตุพัลเดชนาวตามัยอนันตนายสมันนางเตชตุวิสติสมันตปัฏฐานเดชนาวพิงตุนีගෞතම බුද්ධ ශාසනයේ මේ දේශනාව අතුරුදහන් වුණොත් දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත කිසිම කෙනෙකුට මේ දේශනාව ආපහු ඉස්මතු කරගන්නට හැකියාවක් නැහැ. මොකද හේතුව අභිධම්මෝ නාමේස සබ්බඤ්ඤු බුතානං ඒව විසයෝ න අඤ්ඤේ සම්විසයෝ අභිධම්මෝ නාමේස සබ්බඤ්ඤු බුතානං ඒව විසයෝ න අඤ්ඤේ සම්විසයෝ මේ හේතුඵල දේශනාව පරිපූර්ණයෙන් මේ ලෝක සත්වයාට මතු කරලා දීමට සමර්ථ එකම උතුමාණන් වහන්සේ නමක් පමණයි මේ විශ්වයේ පහළ වෙන්නේ. උන්වහන්සේ හැරුණකොට වෙන කිසිවෙකුට මේ හේතුඵල දේශනාව ලෝක සත්වයාට දායාද කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා පින්තුනේ ඒ භාග්‍යවත්තු අරිහත්තු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සාරා සංඛේය කල්පලක්ෂයක් මුළුල්ලේ මේ මහා පොළවේ පස්වලට වඩා අනන්ත පරිමාණ මස් දන් දීලා මේ ආසේ පායන තරු කැටවලට වඩා අනන්ත පරිමාණ ඇස් දන් දීලා සතර මහා සාගරේ ජලයට වඩා අනන්ත පරිමාණ රුධිරය දන් දීලා මහා මේරු පර්වතේ පරදවා ඔටුනු පළන්දෙන හිස් දන් දීලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් අනන්ත අපරිමාණ දුක් විඳලා ඔබට අපට මේ මතු කරලා දීපු හේතුඵල ධර්ම දේශනාව වන මේ සමන්ත පඨාන ධර්ම දේශනාව අතුරුදහන් නොවෙත්වා. මෙතන ඉන්න හැම කෙනෙක්ම මේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට දායාද කරන්නට යෙදුන මේ සමන්ත පඨාන හේතුඵල දේශනාව තව බොහෝ කාලයක් පවත්වා ගැනීමට සෑම දෙනෙක්ම උත්සාහ කරත්වා. සෑම කෙනෙක්ම ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කරත්වා. පින්තුනි, එහෙම වුණොත් තව අවුරුදු දහස් ගණනක් හරි මේ ධර්මය අපිට පවත්වා ගන්නට පුළුවන්. පින්තුනි, හැමෝම ධර්මයට කැමති වෙන එකක් නෑ. නමුත් සම්ති සත්තා අපරජක්ත ජාතිකා, කෙලෙස් අඩු සද්ධා ආදී කුසල ධර්ම බලවත් වෙච්ච සල්ප වූ සත්ව කොටසක් හරි තවමත් මේ පොළොව තලයේ ජීවත් වෙනවා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. ඒ අයට මේ හේතුඵල දේශනාව කනපුරා අහගන්න නොලැබුණොත් ඒ අය පිරිහිලා යනවා. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අපි මහන්සි වුණොත් මේ ධර්මය ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය තුළ මේ හේතුඵල ධර්ම දේශනාව පරිහරණය කරන බොහෝ බෞද්ධයන් අනාගතයේහි ඒකාන්තයෙන් පහළ වෙනවා. ඒ සඳහා උවමනා වෙන්නේ අපි හැමෝගෙම එකමුතු වෙච්ච සමගි බලයක් පමණයි. සමග්ගානං තපෝ සුඛෝ. පින්තුනි, මෙතන ඉන්න හැම දෙනාම සමගියෙන් මේ හේතුඵල දේශනාව මේ බෞද්ධ ජනතාව මත ප්‍රචලිත කිරීමට හැම උත්සාහයක්ම දරත්වා. පින්තුනි, අපිට මේක කරන්නට පුළුවන්. එදා මේ මුළු ලංකා ද්වීපයේම ධර්මයේ පැතුරවන්න පටන් ගත්තේ ලොකු පිරිසක් නෙමෙයි. මහින්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ 7 දෙනෙක්ගෙන් තමයි පටන් ගත්තේ. මහින්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ 7 දෙනෙක්ගේ පිරිසක් මේ පුණ්‍ය භූමියෙන් පටන් අරන් අකනිටා බඹලොව දක්වා බුද්ධ ශාසනය පතුරවන්නට උන්වහන්සේලා සමත් වුණා. ඒ නිසා පින්තුනේ, ඒ පුණ්‍ය භූමියේම තමයි අපි හැම දෙනෙක්ම මේ වෙලාවේ කාලය ගත කරන්නේ. බුද්ධ ශාසනය දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත මේ විශ්වය පුරා පතුරවාලීමට ආරම්භ කරපු පුණ්‍ය භූමිය තමයි මේ මිහින්තලා පුදබිම. එදා මහින්ද මහරහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩම කරලා සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව පවත්වපු වෙලාවේ දේශනාවසානේ අසංඛේයානං දේවතානං ධම්මාභි සමයෝ අහෝසි. මේ පුණ්‍ය භූමියේ වැඩ ඉඳලා සිද්ධ කරන ලද මේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව අහලා අසංඛේ පිළිවරු බ්‍රහ්මයන් මාර්ග පලාවබෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ සාන්තිය ලබා ගත්තා. ඒ දෙවිවරු අදටත් සිටිනවා. ඒ සෑම දෙනෙක්ම තමන් ධර්මය අවබෝධ කරගත්තේ මේ පුණ්‍ය භූමියේ සිට පවත්වපු ධර්මය අහපු බව ඒ කට්ටිය අමතක නොකරත්වා. ඒ තමන් ධර්මය අවබෝධ කරගත්ත මේ පුණ්‍ය භූමිය තුලත් මේ ගම්බීර ධර්මය ව්‍යාප්ත කිරීමට, මේ ගම්බීර ධර්මය පතුරවාලීමට උපකාර කරත්වා කියලා හැමෝම සාදු කියලා කියන්න. ඉතින් පින්තුනේ මෙන්න මේ විදියට මේ පට්ඨාන දේශනාවේ වටිනාකම ගොඩක් තියෙනවා. ඒකෙන් පළවෙනි කරුණ තමයි ශාසනයේ මුලින් මතුරු දහම් වෙන්නේ මේ පට්ඨාන දේශනාව. අනිත් කාරණාව තමයි සබ්බ බුද්ධානං කිර අවිජහිතමේව යමක පාඩහීරං හත්වා දේවලෝකේ වස්සං වසිත්වා සංකස්ස නගරද්වාරේ ඕතරණං. පිංගතුනේ අප්පකා වාලුකා ගංගා අනන්තා නිප්පුතා ජිනා මේ විශ්වයේ තුල අනන්ත අපරිමාණ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. ඒ පහළ වෙච්ච සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම ඒ විතරක් නෙවෙයි අනාගතේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙනම නම් අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලේ පහළ වූ පහළවන සෑම බුදු කෙනෙක්ගේම ශ්‍රී මුඛයෙන් පවත්වන දේශනාවක් තමයි මේ පට්ඨාන දේශනාව. සබ්බ බුද්ධානං කිර අවිජහිතමේව පහළ වෙන සෑම බුදු කෙනෙක්ගේම අවිජහිත දේශනාවක් තමයි මේ පට්ඨාන දේශනාව. ඒ නිසා පින්තුනේ මේ පට්ඨාන දේශනාවේ මහා බලයක් තියෙනවා. මේ විශ්වයේ පහළ වූ සෑම බුදු මුවකින්ම පිට වෙච්ච වචන තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා පින්තුනේ සෑම බුදු මුවකින්ම පිට වෙච්ච ඒ උත්තරීතර බුද්ධ වචන ඔබගේ මුවිනුත් පිට වෙත්වා. සෑම බුදු කෙනෙක්ගේම බුදු මුවින් පිට වෙච්ච බුද්ධ වචන මේ විශ්වයට මුදා හැරීමට මේ සෑම දෙනාම වාසනාවන්ත වෙත්වා. ඒ නිසා පින්තුනි මේ දේශනාවේ දෙවෙනි වැදගත් කරුණ තමයි සබ්බ බුද්ධානං කිර අවිජහිතමේව සෑම බුදු කෙනෙක්ම පවත්වන දේශනාවක් තමයි මේ පට්ඨාන දේශනාව. පින්තුනි ඊළඟ කරුණ තමයි මේකේ ආනිසංස කියන්න ගොඩක් කාලය යනවා පින්තුනි. නමුත් මේ පින්නතුන අපහසුයෙන් ඉන්න නිසා මම කෙටි කරනවා. මේ පින්නතුන් දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ මුල්ම සත් සතිය ගත කරපු ආකාරය. මේ සත් සතිය තුලින් පළවෙනි සතිය ගත කරේ මහා බෝධි පරියංකේ, දෙවෙනි සතිය අනිමිස ලෝචන පූජාව, තුන්වෙනි සතිය රුවන් සක්මන, හතරවෙනි සතිය තමයි රතනාගර සතිය. මේ රතනාගර යෙහි වැඩ සිටිමින් භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම මේ තමන් වහන්සේ අවබෝධ කරගත් අභිධර්ම පිටකය සම්මර්ෂණය කරන්නට ආරම්භ කළා. තත් ධම්ම සංගණින් සම්මසන්තස්සාපි ශරීරතෝ රස්මියෝන නික්ඛන්තා. පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය කියන මේ දින 21 මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශරීරය තුලින් බුදු රැස් විහිදීමක් සිද්ධ වුණේ නැහැ. හතරවෙනි සතියේදී තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ හතරවෙනි සතියේදීත් මුලින්ම මේ ධම්ම සංගණි ප්‍රකරණය මෙනෙහි කරන අවස්ථාවේ ඒ බුදු රැස් විහිදීම සිද්ධ වුණේ නැහැ. විභංග ප්‍රකරණං ධාතුකතං පුද්ගල පඤ්ඤත්තිං කතාවත්තු ප්‍රකරණං යමක ප්‍රකරණං සම්මසන්තස්සාපි ශරීරතෝ රස්මියෝ න නික්ඛන්තා ධම්මසංගණි විභංග ධාතුකතා පුද්ගල පඤ්ඤත්ති කතාවත්තු යමක කියන මේ ප්‍රකරණ 6 සම්මර්ෂණය කරද්දිත් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් විහිදීමක් සිද්ධ වුණේ නැහැ. ත්‍රිපිටක පොත් වහන්සේලා 57 නම අතුරින් පට්ඨාන ප්‍රකරණය කියන පොත් වහන්සේලා 3 නම හැරුණු කොට ඉතිරි පොත් 54 තුල බුදු රැස් විහිදීමට සමත් කිසිදු ධර්මයක් නැත. ත්‍රිපිටක පොත් වහන්සේලා 57 අතුරෙන් 80ක් අනුව්‍යංජන වලින් සෝභමාන වෙච්ච 23ක් මහා පුරිස ලක්ෂණ වලින් සෝභමාන වෙච්ච සම්මා සම්බුද්ධ ශරීරයෙන් බුද්ධ රශ්මි මාලාවන් විහිදු වීමට සමර්ථ වෙච්ච එකම දේශනාවයි තියෙන්නේ. ඒ තමයි පඨාන දේශනාව. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුද්ධ ශරීරය තුලින් බුද්ධ රශ්මි මාලාවන් විහිදු වීමට සමර්ථ එකම ධර්ම දේශනාවයි ත්‍රිපිටකය තුල තියෙන්නේ. ඒ තමයි අනන්ත ණය සමන්නාගත සමන්ත පඨාන දේශනාව. පින්තුනි, බුද්ධ ශරීරයෙන් බුද්ධ රශ්මි විහිදු වීමට තරම් ආනුභාව සම්පන්න මේ පඨාන ධර්මය මේ හැම කෙනාගේම ජීවිතවලට එකතු කර ගනිත්වා. පින්තුනි, මේ කාරණාව කියන්නේ නම් බුදුගුණ පිළිගන්න තරම් සද්ධාවක් තියෙන අයට විතරයි, අනිත් අයට නෙවෙයි. ඒ තමයි පින්තුනි, එදා විහිදලා ගියපු බුද්ධ රශ්මි වල ප්‍රමාණය අනන්තයි, අපරිමාණයි. හොඳට කල්පනා කරලා බලන්න, එදා මේ පඨානය මෙනෙහි කරන විට විහිදිලා ගියපු බුදු රැස් කොතෙක් දුරට විහිදිලා ගියාද කියන කාරණාව හිමින්සරේ කල්පනා කරලා බලන්න. පින්තුනේ, මේ අපි ඉන්න පොළව යොදුන් 2,40,000ක් ඝනකම තියෙනවා. ඊට යටින් තියෙනවා යොදුන් 4,80,000ක් ඝනකම ජල තට්ටුවක්. ඊට යටින් තියෙනවා යොදුන් 9,60,000ක් ඝනකම වාපොළව. යොදුන් 2,40,000ක් ඝන පොළව. ඊළඟට යොදුන් 4,80,000ක් ඝනකම ජල පොළව. ඊළඟට යට තියෙනවා යොදුන් 9,60,000ක් ඝන වා පොළව. පින්තුනේ, එදා භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශරීරයෙන් විහිදිච්ච ශ්‍රවණ ඝන සම්මා සම්බුද්ධ රශ්මි ධාරාවන් මේ යොදුන් ලක්ෂ ගාණක් ගැඹුර ඇති මේ ඝන පොළව විහිදුවාගෙන ජල පොළව විහිදුවාගෙන වා පොළව විහිදුවාගෙන යට අජට ආකාශ අංශය දක්වාම බුදු රැස් විහිදලා ගියා. යට අජට ආකාශය දක්වාම එදා විහිදිච්ච බුද්ධ රශ්මි මාලාවන් විහිදලා ගියා. උඩු පැත්තෙන් දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝක 16යි. පිංගතුනි, ඉහළ අහසට විහිදලා ගියපු සවනක් ගන බුදු රැස් මේ සියලුම දිව්‍ය ලෝක සියලුම බ්‍රහ්ම ලෝක විනිවිද ගමන් කරමින් ඉහළ පිහිටලා තියෙන අජටාකාශය දක්වාම බුදු රැස් විහිදලා ගියා. තිරිය භාගයේහි අනන්ත ලෝක ධාතුයෝ පක්ඛන්දින්සු. පිංගතුනි, උඩින් යටින් සීමා ඉක්මවලා බුදු රැස් විහිදලා ගියා වගේම මේ හාත්පසින් පිහිටලා තියෙන ලෝක ධාතු වල අනන්ත ලෝක ධාතු වලට ඒ බුදු රැස් විහිදලා ගියා. බිංගතුනි, ධර්මයේ සඳහන් වෙනවා තන් දිවසංච පන භගවතෝ ශරීරා නික්ඛන්තා යාව අච්ච දිවසාපි තා රස්මියෝ අනන්ත ලෝක ධාතුයෝ ගච්ඡන්ති ඒව. එදා විහිදිච්ච බුදු රැස් අද මේ වෙන විටත් අනන්ත ලෝක ධාතු වලට විහිදෙමින් පවතිනවා කියලා. තන් දිවසංච පන භගවතෝ ශරීරා නික්ඛන්තා යාව අච්ච දිවසාපි තා රස්මියෝ අනන්ත ලෝක ධාතුයෝ ගච්ඡන්ති ඒව. එදා විහිදිච්ච බුදු රැස් අද දක්වාමත් අනන්ත ලෝක ධාතු වලට ගමන් කරමින් පවතිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පිංගතුනි, ඒ විතරක් නෙවෙයි. තස්මින් දිවසේ අන අපරිමාණේසු ලෝක ධාතුසු අපරිමාණා සත්තා සබ්බේ සුවන්න වන්නා ඒව අහේසු. පිංගතුනි, ඒ දවසේ අනන්ත සක්වලවල් වල ජීවත් වෙච්ච අනන්ත සත්වයන් හැම දිනෙකම රත්තරන් පාට බුදු රැස් තම තමන්ගේ ශරීරවල පතිත වෙච්ච නිසා හැමෝම රත්තරම් පාටින් බැබලෙන්නට පටන් ගත්තා කියන. පිංගතුනි, මෙන්න මේ වගේ අසිරිමත් සිදුවීමක් සිද්ධ වුණේ මේ ප ဋ ාණ ධර්මය මෙනෙහි කරන අවස්ථාවේ. ඒ නිසා පිංගතුනි, මේ අති ගම්බීර ධර්මයේ ආනිසංස ගොඩක් තියෙනවා. පින්නතුනි, තව ගොඩක් කියන්න කරුණු තියෙනවා. නමුත් මේ පින්නතුන් වෙහෙසින් ඉන්න නිසා මම ආනිසංස දේශනාව කෙටි කරනවා. තව එක කරුණක් කියන්න. ඒ තමයි පින්නතුනි, යමෙක් මේ ප ဋ ාණ ධර්මය අර්ථ වශයෙන් ඉගෙන ගන්නේ නැතුව උනත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සද්ධාවෙන් ගෞරවයෙන් පුළුවන් සෑම වෙලාවකම සජ්ජායනා කරනවා නම් මතු ජීවිතවලදී ඊටාම ඉක්මනින් ධර්මාභෝධය සිද්ධ කරගන්නට විතරක් නෙවෙයි චතුපටිසම්භිදා ඥානලාභීව උතුම් වූ අරිහත්ත්වයෙන් සියලු සසර දුක් ගිනි නිවා ගැනීමටත් ඒකාන්තයෙන්ම මේ ධර්ම සජ්ජායනාව උපනිශ්‍රේ වෙනවා. එනිසා පිංගතුනි, ඉක්මනටම ධර්ම අවබෝධය සඳහා උපනිශ්‍රේ වෙන පින්කම් අතරින් වටිනාම පිනක් තමයි මේ ධර්මයේ සජ්ජායනා කිරීම, ධර්ම ඇසීම. පිංගතුනි, එදා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කතාව සිහි කළ බලන්න. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසමින් හිටිද්දී ගෙම්බෙක් වෙලා ගෙම්බෙක් වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසමින් හිටිද්දී ලීයකට යට වෙලා මරණයටපත් වුණා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසමින් හිටියේ. පිටුතුනි නිදාගෙන නැගිටියාක් මෙන් මරණයටපත් වෙලා තාවතින්ස දිව්‍ය ලෝකයේ ගිහිල්ලා 12 යොදුනක් විශාල රන් විමනක දේව පුත්‍රයෙක් හැටියට ඉපදුණා. ඒ වෙලාවේ ඒ මණ්ඩූක දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා මම මේ සැප සම්පත් ලබා ගත්තේ මොන කුසලයේ සිද්ධ කළාද? නාඤ්ඤං කිංචි අද්දස අඤ්ඤත්‍ර භගවතෝ සරේ නිමිත්තග්ගාහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ දහම් හනේ සිත පහදවාගත් කුසලය හැර වෙන කුසලයක් මම නොදකිමි. පින්තුනි ඒ වෙලාවෙම විමානය පිටින්ම ඒ දේශනාව කරමින් ඉන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට නැවත ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මය වන්දනා කරා. ඒ වෙලාවේ පින්තුනි ඒ ගෙම්බට අහන්න බැරි වෙච්ච ඉතුරු ධර්මය මේ දෙවෙනි ආත්ම භාවය ලබාගෙන ඉන්න මණ්ඩූක දිව්‍ය පුත්‍රයාට දේශනා කරා. දේශනාව සානේ දේව පුත්තෝ සෝතාපට්ටි ඵලේ පතිට්ඨහි. ගෙම්බි කණින් අහපු ධර්මය පැය දෙකක් තුනක් යන්නට කලිනුත් සෝවාන් වෙන්න උපනිශ්‍රය වුණා නම් මනුස්ස කණින් අසන ධර්මය එහෙම නොවේද? ගෙම්බි කණින් අසපු ධර්මය පැයක් දෙකක් ගත වෙන්න කලින් සෝවාන් මාර්ගඵල අවබෝධයෙන් අග්‍රාමාමා නිර්වාණ සාන්තිය ලබා ගන්න උපනිශ්‍රය වුණා නම් හේතුව වුණා නම් මනුස්ස කණින් අසන ලද ධර්මය මනුස්ස මුඛයෙන් සත්‍යයනා කරන ලද ධර්මය උපනිශ්‍රය නොවන්නේ කෙසේද? සෑම දිනම සිතට ගනිත්වා. ඒ නිසා පින්තුනි මේ ධර්මය සත්‍යයනා කිරීම, ධර්මය සත්‍යයනා කරවීම, ධර්මය දේශනා කිරීම, දේශනා කරවීම මේ ආදී ධර්ම දානය වටිනාම පින්කම. නිවන් දැකීමට උපනිශ්‍රය වෙන පින්කම් අතරින් බලවත්ම උපනිශ්‍රය ලැබෙන්නේ ධර්ම දානය තුලිනුයි. සම්බ දානං ධම්ම දානං ඥාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය අග්‍රයි. ඒ වගේම අරිහත්වයට උපනිශ්‍රේ වෙන කුසල් අතරින් අග්‍ර කුසලයක් වෙනවා ධර්ම දානමය කුසලය. පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ. ගෙම්බගේ හිතේ හටගත් ධර්ම ශ්‍රවණමය කුසලය දෙවියාගේ సంతානය තුල දහසක් නයෙන් පරිමණ්ඩිත සෝවාන් මාර්ගඵල අවබෝධය සඳහා උපනිශ්‍රය වුණා වගේම මනුස්සයා තුල උපදින කුසලය මාර්ගඵල සඳහා උපනිශ්‍රේ නොවි පවතින්නේ කෙසේද? එනිසා පින්තුනි මොනතරම් අපහසුතා තිබුණත් ඒ සෑම අපහසුතාවක්ම බිඳ දරාගෙන අපේ සසර දුක්ගිනි නිවා ගැනීමට බලවත්සේ උපනිශ්‍රේ වෙන ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙන ත්‍රිපිටක බුද්ධ වචනය අතුරින් දීර්ඝතම හේතුඵල දේශනාව වෙන ඒ වටිනා වූ ප ဋ ාණ දේශනාව හැමෝම එකතු වෙලා එකම හඬින් සජ්ජායනා කරන්න පටන් ගනිමු. හැමෝම සාදුකාරයක් පවත්වන්න. හැමෝම පොත් පෙරලා ගත්තද? හැමදෙනාම ගෞරවනීය මහා සංඝරත්නය සමග එදා ඒ භාග්‍යවතුන් වහන්සේගේ විසින් දේශනා කරන්න ලැබුණ වටිනාම ධර්මය මේ විශ්වයට විහිදී යත්වා කියන අදහස ඇති කරගෙන හැමෝම සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පට්ඨාන දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පට්ඨාන දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පට්ඨාන දේශකස්ස. විචින්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස ලේහානික්ඛමින්සු සුභාචම්බන්නරංචියෝ නීලපේතරන්තසේතා මඤ්ඤිත්තාච ප්‍රබස් තන් ලෝකනාතන් සුගතන් ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං. හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මංග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ථි පච්චයෝ නත්ථි පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති. හේතු පච්චයෝති හේතු හේතු සම්පයුත්ත කානං ධම්මානන්තං සමුට්ඨානං ච රූපානං පච්චයෝ හේතු පච්චය ඥානේන චම්බන්නරං සිබාසුරං සම්බුද්ධං සම්බෙදස්සාමින් වන්දාමි පූජයාමහං. ආරම්මන පච්චයෝති රූපායතන චක්ඛු විඤ්ඤාණ ධාතුයතං සම්පයුත්ත කානං ච ධම්මාන ආරම්මන පච්චයේන සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මාන ආරම්මන පච්චයේන ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මාන ආරම්මන පච්චයේන රසායතනං ජීවහා විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මාන ආරම්මන පච්චයේන රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන සම්මේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන යං යං ධම්මං ආරම්භයේ යේ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා ආරම්මන පච්චයේන ආරම්මන ඥානජාතේ චම්බන්නරංසිබාසුරං සම්බුද්ධං සම්බෙදස්සමින් මන්දා අධිපති පච්චයෝති චන්දාධිපති චන්ද සම්පයුත්ත කානං ධම්මානන්තං සමුට්ඨානානං ච පච්චයෝ විරියාධිපති විරිය සම්පයුත්ත කානං ධම්මානන්තං සමුට්ඨානානං ච රූපාන අධිපති පච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සම්පයුත්ත කානං ධම්මානන්තං සමුට්ඨානානං ච රූපාන අධිපති පච්චයේන වේමංසාධිපති වේමංස සම්පයුත්ත කානං ධම්මානන්තං සමුට්ඨානානං ච රූපා අධිපති පච්චයේන යං යං ධම්මං ගරුං කତ୍වා යේ යේ ධම්මා චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා තේ සම් ධම්මානං අධිපති පච්චයේන අධිපති ඥාන සංජාත චම්බන්නරං සිපාසුරං සම්බුද්ධං සම්බෙදස්සාමි වන්දාමි අනන්තර පච්චයෝති චක්කු විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත ධම්මානං අනන්තර පච්චයේන โหตวิญญาณธาตุตังสัมปยุตตกาจธัมมามนุธาตุยาตังสัมปยุตตกานัญจธัมมานะอนันเตเลมโนธาตุตังสัมปยุตตกาจธัมมามโนวิญญาณธาตุยาตังสัมปยุตตกานัญจธัมมานะอนันเตรปัจเจเยนกานวิญญาณธาตุตังสัมปยุตตกาจธัมมามโนธาตุยาตังสัมปยุตตธัมมานังอนันเตรปัจเจเยนปัจเจมโนธาตุตังสัมปยุตตกาจธัมมามโนวิญญาณธาตุยาตังสัมปยุตตกานัญจธัมมานะอนันเตรปัจเจเยนจิวหาวิญญาณธาตุตังสัมปยุตตกาจตังสัมปยุตตกานัญจธัมมานังอนันเตรปัจเจเยนมโนธาตุตังสัมปยุตตกาจธัมมามโนวิญญาณธาตุตังสัมปยุตตกานัญจธัมมานังอนันเตรปัจเจเยนกายวิญญาณธาตุตังสัมปยุตตกาจธัมมามโนธาตุยาตังสัมปยุตตกานัญจอนันเตรปัจเจเยนมโนธาตุตังสัมปยุตตกาจธัมมามโนวิญญาณธาตุยาตังสัมปยุตตกานัญจอนันเตรภูริมาภูริมากุศลธัมมาปัจฉิมานังปัจฉิมานังกุศลานันธัมมานังอนันเตเรภูริมาภูริมากุศลธัมมาปัจฉิมานังปัจฉิมานังอัพยากตานันธัมมานังอนันเตเรปัจเจเยนภูริมาภูริมาอากุศลธัมมาปัจฉิมานังปัจฉิมานังอากุศลานันธัมมานังอนันเตเรภูริมาภูริมาอากุศลธัมมาปัจฉิมานังปัจฉิมานังอัพยากตานันธัมมานังอนันเตเรปัจเจเยนภูริมาภูริมาอัพยากตาธัมมาปัจฉิมานังปัจฉิมานังอัพยากตานันธัมมานังอนันเตเรภูริมาภูริมาอัพยากตาธัมมาปัจฉิมานังปัจฉิมานังกุศลานันธัมมานังอนันเตรปัจเจเยนภูริมาภูริมาอัพยากตาธัมมาปัจฉิมานังปัจฉิมานังอกุศลานันธัมมานังอนันเตเรเยสังเยสันธัมมานังอนันเตราเยเยธัมมาอุปัจจันติจิตเตเจตสิกาธัมเตเตธัมมาเตสันธัมมานังอนันเตรปัจเจเยนปัจเจโยอนันเตรญาณญาเตจัมปันเนรันสิบาสุรันสัมบุนดันสัมเวดัสสามิ Vandami pujaya Saminantire paccayoti Chakku vinyane dhatu tan sampayutte kache dhamma manu dhatuya Kananche dhammanan saminantire paccayene Manu dhatu tan sampayutta kache dhamma manu vinyane dhatu ya tan sampayutta kananche dhammanan saminantere Sote vinyane dhatu tan sampayutta kache dhamma manu dhatu ya Tan sampayutte kananche dhammanam Mano dhatu tan sampayutte kache dhamma Mano vinyane dhatu ya tan sampayutte kananche dhammanam Saminantere Gana vinyana dhatu tan sampayutta kache dhamma mano dhatu ya tan sampayutta kananche dhammanan saminantere mano dhatu tan sampayutta kache dhamma mano vinyana dhatu ya tan sampayutta Kananche dhammanan Jivha vinyane dhatu tan sampayutta kache dhamma mano dhatu ya tan sampayutta kananche dhammanan saminantere paccayene Mano dhatu tan sampayutta kache dhamma mano vinyane dhatu ya tan sampayutta kananche dhammanan saminantere Kaya vinyane dhatu tan sampayutta kache dhamma mano dhatu ya tan sampayutta kananche dhammana saminantere paccayene Mano dhatu tan sampayutta kache dhamma mano vinyane dhatu ya tan sampayutta kananche saminantere paccayene Purima purima kusala dhamma paccimanam paccimanam kusalanam dhammanam saminantere Purima purima kusala dhamma paccimanam paccimanam abhyakatanam dhammanam saminantere Purima purima akusala dhamma paccimanam paccimanam akusalanam Purima purima akusala dhamma paccimanam paccimanam abhyakatanam dhammanam saminantere Purima purima abhyakatanam dhamma paccimanam paccimanam abhyakatanam dhammanam saminantere Purima purima abhyakatanam dhamma paccimanam paccimanam kusalanam dhammanam saminantere paccayene Purima purima abhyakatanam dhamma paccimanam paccimanam มานังอกุศลานันธัมมานันสะเมนันเตปัจเจเนเยสังเยสันธัมมานันสะเมนันเตราเยเยธัมมาอุปปัญจันติจิตเตเจตสิกาธัมเตเตธัมมาเตสันธัมมานันสะเมนันเตเรปัจเจเยเนสะเมนันเตเรญาเนจเตจัมบันเนรันสิบาสุรันสัมบุนดันสัมเบดัสสามิงสหจเตปัจเจโยติจัตตารุขันธาอรูปิโนอัญญมัญญังสหจเตปัจเจเยเนจัตตารุมหาภูตาอัญญมัญญังสหจเตปัจเจเยเนอคันติกเนนามรูปังอัญญมัญญังสหจเตปัจเจเยเนจิตเตเจตสิกาธัมมาจิตเตสมุตตานานังรูปานังสหจเตปัจเจเยเนมหาภูตาอุปาทายรูปานังสหจเตปัจเจเยเนรูปิโนธัมมาอรูปินันธัมมานังกิญจิกาเลสหจเตกิญจิกาเลเนสหจเตปัจเจเยเนสหจเตญาเนจเตจัมบันเนรันสิบาสุรันสัมบุนดันสัมเบวันดามิปูเจยาอัญญมัญญปัจเจโยติจัตตารุขันธาอรูปิโนอัญญมัญญจัตตารุมหาภูตาอัญญมัญญอกคันติกเนนามรูปังอัญญมัญญญาเนจเตจัมบันเนรันสิบาสุรันสัมบุนดันสัมเบดัสสามิงนิสเสปัจเจโยติจัตตารุขันธาอรูปิโนอัญญมัญญังนิสเสปัจเจเยเนจัตตารุมหาภูตาอัญญมัญญังนิสเสปัจเจเยเนอกคันติกเนนามรูปังอัญญมัญญังนิสเสปัจเจเยเนจิตเตเจตสิกาธัมมาจิตเตสมุตตานานังรูปานังนิสเสมหาภูตาอุปาทายรูปานังนิสเสปัจเจเยเนชักกายเตนัญจักขุวิญญาณธาตุยาตังสัมปยุตตกานัญเจธัมมานังนิสเสปัจเจเยเนโสตายเตนัญโสตวิญญาณธาตุยาตังสัมปยุตตกานัญเจธัมมานังกานายเตนังกานวิญญาณธาตุยาตังสัมปยุตตกานัญเจธัมมานังจิวหายเตนังจิวหาวิญญาณธาตุยาตังสัมปยุตตกานัญเจธัมมานังนิสเส ขายายเตนังกายวิญญาณธาตุยาตันสัมปยุตตกานัญเจธัมมานังยันรูปันนิสสายมนุธาตุเจมนุวิญญาณธาตุเจวัตตันติตันรูปังมนุธาตุยาเจวิญญาณธาตุยาเจตันสัมปยุตตกานัญเจธัมมานังนิสเสปัจเจเยเนนิสเสยญาณสัญญาเตจัมวันเนรันสิบาสุรันสัมบุนตันสัมเบลัสสามิวันดามิอุเปนิสเสปัจเจโยติปุริมากุศลธัมมาปัจฉิมานังกุศลานันธัมมานังอุเปนิสเสปุริมากุศลธัมมาปัจฉิมานังอกุศลานันธัมมานังเกสัญจิอุปนิสเสปุริมากุศลธัมมาปัจฉิมานังอัพยากตานันธัมมานังอุปนิสเสปัจเจเยเนปุริมากุศลธัมมาปัจฉิมานังอกุศลานันธัมมานังอุปนิสเสปุริมาอกุศลธัมมาปัจฉิมานังกุศลานันธัมมานังเกสัญจิอุปนิสปุริมาอากุศลธัมมาปัจฉิมานังอัพยากตานันธัมมานังอุปนิสเสปุริมาอัพยากตาธัมมาปัจฉิมานังอัพยากตานันธัมมานังอุปนิสเสปุริมาอัพยากตาธัมมาปัจฉิมานังธัมมานังอุปนิสเสปัจเจเนปุริมาอัพยากตาธัมมาปัจฉิมานังอกุศลานันธัมมานังอุตุโภชนัมปิอุปนิสเสปัจเจเนปัจเจโยปุงกโลปิอุปนิสเสปัจเจเนเสนาสนัมปิอุปนิสเสปัจเจเนอุปนิสเสญาณีเนจัมบันเนรันสิบาสุรันสัมบุนตันสัมเบลัสสามิภูริยาเตปัจเจโยติชักกายเตนัญจักขุวิญญาณธาตุยาตังโสตายเตนังโสตวิญญาณธาตุยาตันสัมปยุตตกานัญเจธัมมานังกานายเตนังกานวิญญาณธาตุยาตันสัมปยุตตกานัญเจธัมมานังปุริจาเตจิวหายเตนัญ जिह्वाविज्ञानदातु यातं सम्पयुत्कानं च धम्मानं पुरे जाते कायायतनं कायविज्ञानदातु यातं सम्पयुत्कानं च धम्मानं पुरे जाते रूपायतनं चक्षुविज्ञानदातु यातं सम्पयुत्कानं च धम्मानं पुरे जाते शब्दायतनं श्रोतविज्ञानदातु यातं सम्पयुत्कानं च धम्मानं गन्धायतनं गानविज्ञानदातु यातं सम्पयुत्कानं च धम्मानं रसायतनं जिह्वाविज्ञानदातु यातं सम्पयुत्कानं च धम्मानं पुरे जाते पट्टम्बायतनं कायविज्ञानदातु यातं सम्पयुत्कानं च धम्मानं पुरे जाते रूपायतनं शब्दायतनं गन्धायतनं रसायतनं पट्टम्बा मनोदातु यातं सम्पयुत्कानं च धम्मानं पुरे जाते यं रूपं निस्साय मनोदातु च मनोविज्ञानदातु च वत्तन्ति तं रूपं मनोदातु या तं सम्पयुत्कानं धम्मानं पुरे जाते पच्चयेन मनोविज्ञानदातु यातं सम्पयुत्कानं च धम्मानं किञ्चिकाले पुरे जाते किञ्चिकालेन पुरे जाते पच्चयेन पुरे जाते ज्ञानजाते चम्बन्निरंसि भासुरं सम्बुद्धं संवेदस्सामि पच्चाजाते पच्चयोति पच्चाजाता चित्तचेतसिका धम्मा पुरे जातस्य इमस्य कायस्य पच्चाजाते पच्चये पच्चाजाते ज्ञानजाते चम्बन्निरंसि वासुरं सम्बुद्धं आसेवन पच्चयोति पुरिमा पुरिमा कुशला धम्मा पच्चिमानं पच्चिमानं पुरिमा पुरिमा अकुशला धम्मा पच्चिमानं पच्चिमानं अकुशलानं धम्मानं आसेवन पच्चयेन पुरिमा पुरिमा किर्याभ्यागता धम्मा पच्चिमानं पच्चिमानं किर्याभ्यागतानं धम्मानं आसेवन आसेवन ज्ञानजाते चम्बन्निरंसि भासुरं सम्बुद्धं संवेदस्सामि वन्दामि काम्य पच्चयोति कुशलं कामं विपाकानं खण्डानं कटत्थ ตาเจรูปานังกัมเมปัจเจเนเจตนาสัมปยุตตกานันดัมมานันตันสมุตตานานันเจรูปานังกัมเมปัจเจเนคัมเมปัจเจญาณีเนจัมบันเนรันสิบาสุรันสัมบุนดันสัมเลวิปากปัจเจโยติวิปากจัตตารุขันธาอรูปิโนอัญญมัญญังวิปากปัจเจเยเนวิปากญาณสัญญาเตจัมบันเนรันสิบาสุรันสัมบุนดันสัมเลอาหารปัจเจโยติคัมเบลิงคาโรอาหารอิมัสสกายัสสอาหารปัจเจเนอรูปิโนอาหารสัมปยุตตกานันดัมมานันตันสมุตตานานันเจรูปานังอาหารอาหารญาณสัญญาเตจัมบันเนรันสิบาสุรันสัมบุนดันสัมเลอินทรียปัจเจโยติจักขุอินทรียัญจักขุวิญญาณธาตุญาตันสัมปยุตตกานันเจธัมมานังอินทรียปัจเจเนโสตินทรียันโสตวิญญาณธาตุญาตันสัมปยุตตกานันเจธัมมานังอินทรียปัจเจเนกานินทรียังกานวิญญาณธาตุญาตันสัมปยุตตกานันเจธัมมานังอินทรียยิวหินเรียนยิวหาวิญญาณธาตุญาตันสัมปยุตตกานันเจธัมมานังขาอินเรียงกายวิญญาณธาตุญาตันสัมปยุตตกานันเจธัมมานังอินเรียรูปจีวิตินทรียังกัตตารูปานังอินทรียปัจเจเนอรูปิโนอินทรียสัมปยุตตกานันดัมมานันตันสมุตตานานันเจรูปานังอินทรียปัจเจเนอินทรียสัญญาเตจัมบันเนรันสิบาสุรันสัมบุนดันสัมเบดัสสามิงญาณปัจเจโยติญาณังกานิญาณสัมปยุตตกานันดัมมานันตันสมุตตานานันเจรูปานัญญาณปัจเจเนญาณปัจเจญาณีเนจัมบันเนรันสิบาสุรันสัมบุนดันสัมเปตัสสามิงมังกปัจเจโยติมังกังกานิมังกสัมปยุตตกานันดัมมานันตันสมุตตานานันเจมังกปัจเจเนมังกปัจเจญาณีเนจัมบันเนรันสิบาสุรันสัมบุนดันสัมเปตัสสามิงสัมเปยุตตปัจเจโยติจัตตารุขันธาอรูปิโนอัญญมัญญังสัมเปยุตต संपयुक्त ज्ञान जाते चंबन्नरंसि संबुद्धं संवेदस्सामिं वन्दामि विपयुक्त पच्चयोति रूपिणो धम्मा आरोपिनं धम्मानं विपयुक्त पच्चयेन आरोपिनो धम्मा रूपिनं धम्मानं विपयुक्त ज्ञानजाते चंबन्नरंसि बासुरं संबुद्धं संवेदस्सामिं वन्दामि अन्तिपच्चयोति चत्तारो खण्डा आरोपिनो अन्यमन्यं अन्तिपच्चयेन चत्तारो महाभूतान्यमन्यं अन्तिपच्चयेन ओङ्कान्तिकनि नामरूपं अन्यमन्यं अन्तिपच्चयेन चित्तचेतसिका धम्मा चित्तसमुत्थानानां रूपाणां अन्तिपच्चयेन महाभूता उपादाय रूपाणां अन्तिपच्चयेन चक्षुरायतनं चक्षुविज्ञानधातुयातं संपयुक्तकानं च धम्मानं अन्तिपच्चयेन श्रोतायतनं श्रोतविज्ञानधातुयातं संपयुक्तकानं च गानायतनं गान विज्ञान धातु यातं संपयुक्त गानं च धम्मानं जिह्वायतनं जिह्वा विज्ञान धातु यातं संपयुक्त गानं च धम्मानं अन्तिपच्चयेन कायायतनं काय विज्ञान धातु यातं संपयुक्त कानं च धम्मानं रूपायतनं चक्षु विज्ञान धातु यातं संपयुक्त कानं च धम्मानं शब्दायतनं श्रोतविज्ञानधातु यातं संपयुक्त कानं च धम्मानं गन्धायतनं गानविज्ञानधातु यातं संपयुक्त कानं च धम्मानं रसायतनं जिह्वा विज्ञान धातु यातं संपयुक्त कानं च धम्मानं पट्टम्बायतनं काय विज्ञान धातु यातं संपयुक्त कानं च धम्मानं रूपायतनं शब्दायतनं गन्धायतनं पट्टम्बायतनं मनोधातु यातं संपयुक्त कानं च धम्मानं अन्तिपच्चयेन यन्रूपं निस्साय मनोधातु च मनो विज्ञान धातु च वर्तन्ते तन्रूपं धातुया च मनो विज्ञान धातुया च तं संपयुक्त कानं च धम्मानं อัตติ ปัจเจญาเน จัมบันนิรันสิบาสุรัน สัมบุดดัน สัมเบดัสสา วันดามิ ปูเจยา นัตติ ปัจโยติ สเมนันเต นิรุนดาจิต ปทุปปันนานันจิตเจตสิกานันดัมมานันนติปัจเจเยนนัตติปัจเจญาเนนจัมบันนิรันสิบาสุรันสัมบุนดันสัมเบ Vigate paccayoti samenantere vigata citte cetesika dhamma patuppannanan citte cetesikanam Vigate paccayene Vigate jnane sanjate cambanniransi basuran samBundan samvedasaming Avigate paccayoti cattaru kanda arupino anyemanyang avigate cattaru mahabhuta anyemanyang Okkantikni name rupang anyemanyang avigate Citta cetesika dhamma citta samuttananang rupanang avigate paccayene Mahabhuta upadaya rupanang Avigate paccayene Cakkayatanan cakku viññāne dhātuyātan sampayuttakanan ca dhammanan avigate Sotayatanan sota viññāne dhātuyātan sampayuttakanan ca Gānāyatanam gāna viññāna dhātuyātan sampayuttakanan ca dhammānaṁ avigate paccayene Jivhāyatanam jivhā viññāna dhātuyātan sampayuttakanan ca Kāyāyatanam kāya viññāne dhātuyātan sampayuttakanan ca Rūpāyatanam cakku viññāne dhātuyāAvigate paccayene Saddāyatanam sota viññāna dhātuyātan sampayuttakanan ca Gandhāyatanam gāna viññāna dhātuyātan sampayuttakanan ca dhammānaṁ avigate Rasāyatanam jivhā viññāna dhātuyātan sampayuttakanan ca Poṭṭabhāyatanam kāya viññāna dhātuyātan sampayuttakanan ca dhammānaṁ avigate paccayene Rūpāyatanam sandāyatanam gandhāyatanam rasāyatanam Potamba Manodatuya Tan Sampayutkananj Dhammanang Avigate Paccayene Yan Rupan Nissaya Manodatu Che Mano Vinyane Datu Che Vattanti Tan Rupang Dhatu yace mano vinyane dhatu yace tan sampayutkananje dhammanang avigate paccayene avigate gnane sanjate cambanniransi basuran sambundha Sambedassa vingvandami pujaya mahang Etena sacce vanjene suntite hotu sambeda Etena sacce vanjene suntite hotu sambeda Etena sacce vanjene suntite hotu sambeda Buddha sasanan ciran tintetu Buddha sasanan ciran tintetu Buddha sasanan ciran tinthetu එහෙමනම් හොඳයි පින්තුනේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගම්බීර ධර්මයේ සත්‍යයනා කරා ඇත්තටම පොඩි කරුණක් මතක් කරන්න තියෙනවා අපි 2019 අවුරුද්දේ ෆොටෝකොපියක් ගහලා තමයි මේ ප ဋ ාණ සජ්ජායනාව පටන් ගත්තේ. අපිට දායක හැකියාවක් තිබුණේ නැහැ. එදාමට බොහෝ දෙනා කිව්වා "ආමතුරුනේ ඕව ලංකාවේ මිනිස්සුන්ට කරන්න බෑ. ඕව ලංකාවේ අයට හරියන්නේ නැහැ" කියලා. නමුත් අද මට හරි සතුටක් දැනුණා. මේ මෙතන ඉන්න උපාසක අම්මල කට පාඩමින් ප ဋ ාණි සජ්ජායනා කරා. ඒ අය ලංකාවේ නෙමෙයිද උපාසක අම්මල කට පාඩමින් ප ဋ ාණේ සජ්ජායනා කරනවා මට දකින්න ලැබුණා. ඒ අය ලංකාවේ නෙමෙයිද? එහෙම එක්කෙනෙකුට පුළුවන් නම් තවත් පුළුවන් අය මේ ලංකා භූමියේ බොහෝ ඉන්නවා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. පින්තුනි ඒ අය පිරිහිලා යනවා මේ පණිවිඩය ගියේ නැතොත්. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ අපි මේ පණිවිඩය අරගෙන ගියොත් මේ වගේ සිය ගාණක් මේ ලංකා ද්වීපය අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මෙතන ඉන්න හැමෝම හිතට ලොකු අදිෂ්ඨානයක් ගන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මුලින්ම අතුරුදහන් වෙන මේ හේතුඵල දේශනාව දරාගෙන ඉන්න භික්ෂු උපාසක උපාසිකාවන් බොහෝ පිරිසක් ලක්ෂ ගාණක් මේ පුණ්‍ය භූමියේ තව තවත් පහළ වේවා කියලා හැමෝම සාදුකා. එහෙමනම් මේ රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම මේ පින්කමට මේ වැඩමවා වදාළ මහා සංඝ රත්නය මට ලොකු ආශිර්වාදයක් වුණා. උන්වහන්සේගේ චීවරය පේන විට මට එළි වෙනකන් උනත් බණ කියන්න ශක්තිය ලැබෙනවා. ඒ නිසා අප කෙරේ කරුණාවෙන් වැඩම කරපු මහා සංඝ රත්නයට අපි මුලින්ම ආශිර්වාද කරනවා. තව තවත් මේ වගේ ධර්ම දානමය පින්කම් කර ගැනීමට ඒ මහා සංඝ රත්නයට අවශ්‍ය සියලුම ශක්තිය, ධෛර්යය, වාසනාව සෑම අතකින්ම සැලසේවා කියලා සාදු කියලා පිං. එවැගේම විශේෂයෙන්ම මේ පින්කමට නුවරඑළියේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ලොකු කැපකිරීමක් කරා. උන්වහන්සේටත් මේ පුණ්‍ය ශක්තිය තමන්ගේ පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා හේතුපකාර වේවා කියලා හැමෝම සාදුකාරයක්. ඒ වගේම පුණ්‍යාභි වන්දනා මිතුරු සමූහය මේ ගත්ත පළවෙනි අඩිය අවුරුද්දක් පාසාම තබා ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා හැමෝම සාදු. එහෙමනම් නැවත වතාවක් මහා සංඝරත්නයෙන් පළමුවද දෙවනුවද තෙවනුවද සීතලෙන් සුළඟින් යම් හෝ බාධාවක් සිද්ධ වුණා නම් ඒ සෑම බාධාවකටම පළමුවද දෙවනුවද තෙවනුවද මහා සංඝරත්නයෙන් අපහට සමාව ලැබේවා. එවැගේම පරක්කු වීම ආදී යම් කිසි කෙනෙකුට බාධාවක් වුණා නම් ඒ හැමෝගෙම අපට සමාව ලැබේවා. නමුත් පින්තුනේ අපේ ඇඟෙන් ලේ බින්දුවක්වත් හෙලවෙන දෙයක් මෙතන උනේ නැහැ. ඒ මහා බෝධිසත්වයන් වහන්සේ සතර මහා සාගරයේ ජලයට අධික ලේ සොලවලා අවබෝධ කරගත් ධර්මයක් උදෙසා අපි මේ සුළු දුකක් විතරයි ලැබුවේ. එනිසා ඒ ගැන වැඩි හිතන්න යන්න එපා. කෙසේ හෝ මහා කුසලයක් සිද්ධ කරගත්තා. මේ වගේ පින්තුනි මේ ගැඹුරු ධර්මය තව තවත් සජ්ජායනා කරමින් බොහෝ කුසල රැස් කරගන්න. අවසාන වශයෙන් අපිට මේ වගේ බණ කියන්න අපි දසමාසයක් කුසේ දරාගෙන මේ ලෝකයට බිහි කරපු පින්වත් මෑණියන් මේ මගේ ඉස්සරහා ඉන්නවා. ඒ මෑණියන්ට තව තවත් මේ වගේ ශාසනික කටයුතුවට සම්බන්ධ වීමට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා කියලා හැමෝම සාදුකාරයක් පවත්වන්න. එහෙමනම් මේ රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ශක්තිය සියලුම සම්මියන් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම සමූහය සාදු සාදු කියමින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා. ඒ වගේම මේ රැස් කරගන්නට යෙදුනා වූ පුණ්‍ය ශක්තිය සියලුම මියගිය ඥාති සමූහය සාදු සාදු කියමින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මේ පුණ්‍ය ශක්තිය සසර වසනාතුරු නිවන් දකිනාතුරු සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි ඥානවන්ත උත්තමයන්ගේ ඇසුර මොහොතක් මොහොතක් පාසා අපි හැම දිනාටම ලැබේවා කියලා සාදු කියනවා. අවසාන වශයෙන් මේ සියලුම කුසල ශක්තිය උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහා ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා සාදු කියනවා. අපි හැමෝගෙම බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය උදෙසා යම් සිතකය වචනෙන් මනසින් අතපසු වීමක් වුණා නම් වරදක් වුණා නම් ඒ සියල්ලටම පළමුවද දෙවනුවද තෙවනුවද අපි හැම දිනාටම සමාව ලැබේවා කියන අදහස ඇති කරගෙන තුනුරුවන් සමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බෝරේ පඤ්ඤේ තත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්මේ සම්දින්නික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝේ පුඤ්ඤක්ඛෙත්තා අනුත්තර. සාදු සාදු සාදු. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා.